ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා සාධාරණ මිලකට කුළුබඩු වර්ග හා දේශීය නිෂ්පාදන අලෙවි කිරීමේ පරමාර්ථයෙන් අපි බත්තර මුල්ලේදී ආරම්භ කළා කුළුබඩු මන්දිරය නමින් ආයතනයක් සහ ඒ වගේම ප්‍රදර්ශනාගාරයක් මේ කටයුතු සඳහා රජයේ සංකල්පයක් දිරිගන්වමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්මයාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කරපු ලද කුළුබඩු ප්‍රදර්ශනාගාරයේ මේ තුල අපේ නිෂ්පාදන කුළුබඩු වර්ග රාශියක් තියෙනවා ඒවා වෙළඳපළේ පවතින අනෙකුත් කුළුබඩු වර්ග හා සංසන්දනය කරනකොට උසස් තත්වයෙන් හා සාධාරණ මිලකින් යුතුව අපිට පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ වගේම මේ නිෂ්පාදන අපි ගොවියගෙන් ඍජුවම ගන්නත් අපේ කර්මාන්ත ශාලා පරිශ්‍ර තුල ඇසුරුම් කරණය කළා ඉතා උසස් තත්වයෙන් ජනතාව අතර ලබා දෙන්නත් අපි කටයුතු කරමින් සිටිනවා මේ වෙනකොට අපේ පළවෙනි ප්‍රදර්ශනාගාරයේ බත්තර මුල්ලේදී ආරම්භ කරා ඊට පස්සේ අපි කලවාන නගරයේ එක ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළා ඊට පස්සේ අද දින අග්‍රාමාත්‍ය ආර්යා ගරු ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්මයාගේ මූලිකත්වයෙන් නුගේගොඩ සහ මාදිවල යන ප්‍රදේශයන්හි තවත් ප්‍රදර්ශනාගාර දෙකක් ජනතා වෙනුවෙන් අද දින ජනතා ඉදිරියටපත් කරනවා මේ තුලින් අපේ අපේක්ෂාව වෙන්නේ ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට සාධාරණ මිලකට තමන්ගේ අවශ්‍යතාවන් මිලදී ගන්නටත් ඒ වගේම ගොවි ජනතාවට ඉතා උසස් මිලක් ඔවුන්ගේ නිෂ්පාදනයට ලබා දීමක් තමයි අපේ මූලික පරමාර්ථය. රටට බරක් නැති, රජයට බරක් නැති ආයතනයක් විදිහට සතුටින් කුළුබඩු හා ඒ ආශ්‍රිත අලවි මණ්ඩලය අඳුනන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපේ අලවි මණ්ඩල අපේ හදවත කියන්න ඕනේ. පාරිභෝගිකයාට සහන මිලක් දෙන්න, ගොවියාට උපරිම මිලක් දෙන්න සූදානමින් අපි ආරම්භ කරු මේ ව්‍යාපෘතිය අපේ ඇමතිතුමාගේ උපදෙස් මත සංකල්පයක් මත ඉතාමත් සාර්ථක අයුරින් අද තවත් ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබනවා. ඒ නුගේගොඩ විශාල දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. විශාල වෙළඳ මධ්‍යස්ථානයක්. ඒකම මාදිවල රාහුල විද්‍යාලය අසල තියෙන වෙළඳ සංකීර්ණයේ තවත් වෙළඳ සැලක් ආරම්භ කරනවා. මේ සියල්ලෙම තියෙන්නේ 100%ක් වගේ කියන අපේ ගොවියන්ගේ දෑතෙන් නිෂ්පාදනය වුණු අපේම කුළුබඩු. ඒ විතරක් නෙමෙයි ස්වයං රැකියා නිෂ්පාදන. කිසිම වෙලාවක අපි පිටරට කිසි දෙයක් විකුණන්නේ නැහැ. මොකද මෙච්චර කාලෙ අපි පිටරටට අත පැවැති. දැන් අනාගතය සකසන්න වෙලාව ඇවිත් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා දේශීය නිෂ්පාදන වලින් අපේ රට ස්වයං පෝෂිත කරන්නයි මේ වෑයම.